මුදල් අමාත්‍යවරයාගේ අයවැය කතාවෙන් පසුව පක්ෂ විපක්ෂ මැති ඇමතුරුන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඒ සම්බන්ධයෙන් දැක් වූ ප්‍රතිචාර මේ. මේ විදිහ බැලුවම පේන්නේ කිසිම මේ ජනතාවට බරක් ජීවන විදියටම වැඩි වෙනවා. මේකේ පොලේ වහලා තමයි ඔක්කොම ගහලා තියෙන්නේ. ලක්ෂයක් වැසිකිලි නැහැ කියලා කිව්වම හම්බන්තොට දිසිකේ මොනතරම් බොරුවක්ද? මේ මිතුවට කවුරු හරි නිලධාරීන් බොරු ගණන් දීලා තියෙනවා. අරකේ ගහලා තියෙන්නේ 15000යි නිවාසේ කියන්නේ. නිවාස 15000කට මොකද ලක්ෂයක් ප්‍රතිමිලියක්. හම්බන්තොට දිස්ත්‍රික්කේ ඉන්න ජනගහනය මුලින් හොයලා වැසිකිලි ගැන හිතන්න වෙන්නේ. මට කියන්න පුළුවන් අපේ ආණ්ඩුව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් විදිහ සීමිත සම්පත් අසීමිත ඉල්ලීම් වලට වෙන් කරලා තියෙන ආකාරය පේනවා. හදපු මංගලක් දන්නවා, අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමත් දන්නවා. ඔය වෙන් කරන සල්ලි වීදම් කරන්න හැරෙනකොට කාලේ ඉවරයි. වැඩක් කෙරෙන්නේ නැති ලොකු කතාවක් විතරයි කියන එක තමයි මට පේන්නේ. නිදියන් ඉන්න අය වැහැරවන්න බෑ. ජනතාවට ගංගොලී ඉන්න හොඳ අස්වැසිල්ලක්, ඒ වගේම තව මේ 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 අයවැය ගොඩක් හොඳ දේවල් තියෙනවා. ඉතින් මේක පිළිගන්න බැරුව නම් අපිට කරන්න දෙයක් නැහැ. මේ 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 වගේ අයවැයක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. අසාර්ථක ව්‍යායාමයක හොඳාකාර ප්‍රදර්ශනයක් පමණක් බව කියන්න ඕනේ. හුඟක් ගණන් හිලව් කියන්නේ 2020 තමයි හම්බෙන්නේ කියලා. 2020 ඉස්සෙල්ලා ඡන්දයක් එනවා. ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න කියන එක තමයි රටම කියන්නේ. දැන් මේ අයවැයෙන් උත් ඒකයි වෙන්නේ. අද ලෝකයේ තියෙන ආර්ථික ප්‍රවණතාවයත් ඒ වගේම අපේ රටේ තියෙන ආර්ථික පරිසරයත් එක්ක බලනකොට අපිට සමබර අයවැයක් අපිට ඉදිරිපත් කරගන්න පුළුවන් වුණා. මංගල සමරවීර අමාත්‍යවරයා යෝජනා කොට තිබෙන සෑම ශේෂ්ත්‍රයක් සඳහාම නැවත නැවත ග්‍රාමීය ජනතාව මත ණය පැටවීම විනාශකාරී ආර්ථික ගමනේ තවත් දිගුවක් වන මේ අයවැයලේකට විරුද්ධව ජනතා විමුක්ති ප්‍රමුණි ඡන්දය පාවිච්චි කරන්න තීරණය කළා තිබෙනවා. මංගල සමරවීර කරු ඇමතුමා ඉදිරිපත් කරපු අයවැය ඉතාමත්ම හොඳ අයවැයක් හැටියට අපි දකිනවා. සමාජයේ සියලු ස්තර ගැන හොයලා බලලා ඒ අවශ්‍ය සහනාධාර ඒ විදිහටත් ආයෝජන සඳහා දිරිගැන්වීම ඒ විදිහටත් වැඩි වශයෙන්ම තරුණ පරපුරට ඉතා විශාල විදිහේ සහන දීලා තියෙනවා. ජනාධිපතිවරණයට ආසන්නම කාලයට දින නියම කළා තමයි සමහර සහන කෙලින්ම නම් කළා තියෙන්නේ. සහනේ කතාවත් අසහනේ භාවිතයත් අතර තමයි මේ අයවැය දුවන්නේ. වැඩ ආරම්භ කරන්න මුදල් වෙන් කරලා තියෙනවා. නමුත් උතුරු නැගෙනහිර සංවර්ධනය කරලා ජනතාවට අවශ්‍ය නිවාස ඉදිකිරීමට ප්‍රමාණවත් මුදල් වෙන් කරලා නැහැ. නිර්වේච්ච කුඩිය පහේ